ගෝවා වගේ භෝගවල පණුවන් දළඹුවන් වගේ සත්තු අපි අතින් අල්ලලා විනාශ කරනවා වගේම අපිට තව දෙයක් කරන්න පුළුවන්. උදෑසන පින්නත් එක්ක මේ අලු හලාගත් අලු වෙන්න පුළුවන්. එහෙම නැත්නම් මේ ආකාරයට පොට්ටනියක් හදලා උදෑසන පින්නත් එක්ක එහෙම නැත්නම් වතුර ස්ප්‍රේ කරලා මේ ආකාරයට අපිට අලු යොදන්න පුළුවන්. ඒකෙදි වෙන්නේ රළු පෘෂ්ඨයක් ඇතිවීම හින්දා සත්තු එන එක වැළැක්වෙනවා. ඊළඟට ඉන්න සත්තුත් විනාශ වීමක් යම් තාක් දුරට සිද්ධ වෙනවා.